ආයුබෝවන්. අපේ සිහිනේ කිරය වැඩසටහනේ අද දවසේ අපි තමන් කැමති ගීත 10 අරගෙන අපිත් එකතු වෙන්නේ. විටක හු කතිකාචාර්යවරයෙක්. තවත් විටක හු ඉතාම නිහතමානී පුද්ගලයෙක්. තවත් විටක හු අපේ හදවතේ හැමදාම මතක සටහන් තියපු නිමැවුම් කරුවෙක්. මං හිතනවා ඔබ මම කියපු දෙයට වඩා දේවල් ඔබේ හදවතේ හු තියලා තියෙනවා. විල්සන් ගුණරත්න අපේ ප්‍රවීණ නළු ඔබේ ආදරෙන් ඔබ පිළිගන්න විල්සන්. ඒ වගේම විල්සන් ගුණරත්න මහත්මයා තෝරාගත්ත ගීත ගායනා කිරීම සඳහා සාමාන්‍ය මේ ගීත දිහා බලපුවම මේ ලේසියෙන් ගායන්න පුළුවන් ගීත නෙවෙයි. ඉතින් ඒකට සුදුසු දෙන්නෙක් හොයන්න අපි දෙන්න සෑහෙන දවසක් ගත කළා. අවසානයේ අපි තීන්දුවකට ආවා. නවපරපුරේ ගායන ශිල්පීන් අතර ප්‍රේක්ෂකයන්ගේ හදවතේ සියුම් තැන් ඉතාම සියුම් තැන් ස්පර්ශ කරමින් ඔහුගේ ප්‍රේමාන්විත ලයාන්විත හඬ තරුණ ජව සම්පන්න හඬත් එක්ක අපේ හදවතේ සටහනක් තැබුවා. ඉදිරියේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් හොඳ ආයෝජනයක් හැටියට සංගීත ක්ෂේත්‍රයේ සුපිපුණු පුෂ්පයක් වගේ තරුණයෙකුට. ඉතාම නිහතමානීව ඔහු ඒ ආරාධනාව බාරගත්තා. ඒ වගේ මේක අභියෝගයක් ඔහු දන්නවා. ඔහු අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නවා සංක දිනෙත්. අපේ සිහිනේ කිරය වැඩසටහනට අවස්ථා ගණනාවක් ඇය සහභාගී වුණා. අදත් අපි මේ ගීත දිහා බලලා මේ ගීත ගායනා කරන්න සුදුසුම ශිල්පිනිය අය කියලා තීරණය කළා. අපි ඇයට ආරාධනා කළා. මේ ෆාතිමා රම්සිනා. අද දවසේ ඔබතුමා මේ මුල්ම ගීතේ වශයෙන් තෝරගෙන තියෙන්නේ ආචාර්ය WD අමරදේවයන් ගායනා කරන තාත්තා උනත්ම බතසරි කරන අම්මා නුඹයි මගේ දරුවන් රකින්න. ඇයි මේ ගීතයෙන් අද වැඩසටහන ආරම්භ කරන්න ඕනි කියලා හිතුවේ? ඇත්ත වශයෙන්ම මහේෂ් ගීතයක් කියනු මිහිරි නාදවල සංකලනයක්. ගීත රචකයා තුළ ඇතිවෙන කාව්‍යාත්මක සිතිවිලි ප්‍රපංචයක එළිදැක්මක්. මේ ගීතය මම තෝරාගන්න හේතු තුනක් තියෙනවා. එක හේතුවක් තමයි මේ ගීතෙන් අපිට පුරුෂාධිපත්‍යයෙන් ඈත් වී බිරිඳ ගැන නව ආකල්පකින් බලන්න අපිට පුරුදු කරන්න හදනවා මහාචාර්ය සුනිල් ආරච්චිණන්. ඊළඟ කාරණාව මා පුරුෂාධිපති කියලා ගුවාම දැන් හුඟක් බිරින්දෑවරු තිරකරතුරයක් වූ අසම සමූ සම්බුදුරන් වහන්සේ කියනවා බිරින්දෑවරු පස් දෙනෙක් වර්ගයක් ඉන්නවා. චෝරභාරි, චෝරභාරි කියන්නේ සැමියාගේ මුදල් සොරකම් කරන කෙනා. ඊළඟට දාසභාරි, දාසියක් වගේ වැඩ කරනවා. පුරුෂාධිපත්‍ය තුළ සැමියා හිතනවා ඇයි මා කැඳවාගෙන ආවේ මේ සියලු කටයුතුන් ඉෂ්ට කරන්න කියලා. බලන්න බිරින්දෑවරු මම ඒ අය වෙනුවෙන් කතා කරනවා කියලා මම චිත්ත ප්‍රීතියෙන් ඉන්නවා. ඊළඟට නෑ ඒ අය බලනවා අපි ඉන්නේ කොයි කොටසේද කොටසේ කියලා. ඊළඟට ඉන්නවා දසභාරි. මෙතන කවුරුත් එහෙම නෑ. ඉතින් ඔහොම ගිහිල්ලා අන්තිමට කියනවා මාතභාරි කියලා. ඒ ඇය අම්මා කෙනෙක් වාගේමයි. බොහෝ සැමියන් මේ බිරින්ද අම්මා විදිහට සලකන්න පටන් ගන්න සැමියාගේ මම මිය ගියාට පස්සේ බලන්න මේ පැදිපෙළ අරගෙන බලනකොට තියෙනවා මේ මට අවසරද මේක කියන්න. බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ අතදරු පුතුගේ මුව කමලේ ඇත නිඹද අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ මිස වෙස නොහැඟේ ළඟින් හිඳ මගේ හිස සිඹින සඳ මේ ඉරාඳ පොළොව යට තුල ඉන්න සියලුම සැමියන් තමන්ගේ බිරිඳ ගැන ඒ තරම් ගෞරවාන්විතව සිතේවා සිතේවා කියලා ප්‍රාර්ථනා කරමින් තමයි මම මේ ගීතය තෝරගත්තේ. ඒ වගේම මම මෙතන වාඩි වෙලා ඉන්නකොටදී මම අහන්නේම ප්‍රශ්න තමයි. ඉතින් මේ දැන් ඇත්තටම ඔබේ බිරිඳ ඉන්නේ මේ කොයි මොන කොටසේද? ඔය අහපේ කොහොඳයි? මගේ බිරිඳ ඉන්නේ ඇත්ත වශයෙන් කියනවා නම් මට මේක කියලා ගෙදර යන්න බැරි වෙයිද නැහැ. වලක භාරියකේ නෙවෙයි. මාතා භාරකයෙන් මාතා භාරකයෙන් මගේ මෙයා මවත් මිය ගියාට පස්සේ ඒ සියලු මවගෙන් අහිමුණු ආදරය සෙනෙහස සියලු දේවල් ළඟා කර දෙමින් ඒක
හේතු තුන්වෙනි හේතුව කිව්වේ නැහැ නේ මේ තුන්වෙනි හේතුව තමයි ඒක හරි හොඳයි ඒ වගේම මම ඔබට යෝජනා කරනවා ඔබට කියලා මම සඳහන් කළේ මගේ ඉදිරියේ වාඩි වෙලා ඉන්න ඔබ පමණක් නෙවෙයි समस्त रूपवाहिनी तीर इदिरी मुहते मंदिह बलट पुलवाण्डम उभे भार्व मोन कोटसद हर अंदुन पुलवाण्डंग अर माता भार्यान टिकगन एक अभी गीते हम सांकगे हाँ बत सारी करन अम्मानुबाई मगे तरु दरियान रखिन तातापुनत मा बत सारी करन अम्मानुबाई मगे दरु दरियन रखिन मत पर उरुम आलय दरु रैदावल देखे वेहसेन विट दीनो मिन उब दुटु मुल दिने वत हतनु नैगी पेमिन उतुराई मसित तवनुब अत तुरु पेमिन पर हैंगुम दनवन नुब गे सुवद अत तरु पुतु गे मुव कमले एत निवद अम्मा केने कुमिस नुब मगे बिरीद लिस नुहगई लागिन हिंद मागे हिस सिंदीन सद तातापुन मां बत सारी करन अम्मानुबाई मगे तरु दरियन रखिन बत सारी करन अम्मानुबाई मगे दरु दरियन रखिन आचार्य पंडित अमरदेवयन गायना करपु गीते तरुण हंडकिंग अपि हुए होविता हुंदर गीते गायना कला ये वगे मोबा मम दन्ना तर्मिंग में आततीय अतिवेच्चतन आततीय निवादयमी में विशाल मेहवरक करन देशकवरेक ओब एतकोट ए देशकवेर कसेट वर्षयेन कटयुतु करनकोट गीतेट दीला तियेन अवस्थाव वेडी සියලු අධ්‍යක්ෂකීම් එක්ක තමයි මේ දේවල් කියන්නේ. ඔව්. ගීතයට වගේම හාස්‍යයත් කියන්නේ ඖෂධ ගුණයක්. දැන් මේකේ මම
විවිධ රෝහල් පිටරට නම් වශයෙන් මම කියන්නේ නැහැ. නමුත් එහි ගිහලා වෛද්‍යවරු සමඟ සාකච්ඡා කරලා මේකේ විද්‍යාත්මක පැත්තක් තියෙනවා. ඒ නිසා මම හාස්‍ය තෝරගෙන තියෙන්නේ. මේක විද්‍යාත්මක පැත්ත නම් අපේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන ප්‍රධාන දෙක තමයි සංගීතය සහ ඖෂධීය ගුණයේ තියෙන මේ හාස්‍ය. ඒ නිසා මම මේකට අපකපෙලා ඉන්නේ. එතකොට ආතතිය හැදෙන්න ඕන තරම් දේවල් අද රටේ තියෙනවා අපිට. මම දන්නේ තර රටක තියෙනවා ඒ රටේ පාරේ යන්න බෑ. ප්‍රවෘත්ති හන්න බෑ. පාර්ලිමේන්තුවේ සිදුවෙන දේවල් රූපවාහිනී නාලිකාවකත් බලන් ඉන්න බෑ. ඊළඟට සමහර ගීත අහන්න බෑ. මම මේ රටේ නම කියන්නේ රටේ අගනුවර කොළඹ රට හොයාගන්න පුළුවන් වෙයි මේ අයද? ඒ නිසා ආතතිය ඕනතරම් ඇති වෙන්න තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ ප්‍රසිද්ධාගාරයේ සිට ආධානකාරය දක්වා යන ගමනේ අපි ජීවත් වෙලා හිටියා කියලා සටහන තබන්න නම් හැමෝම තමන්ගේ විෂේ යමක් කරලා තියන්න ඕනේ. ඒ නිසා තමයි මම මේ ඔව් අමුතු තැනක් මතක් කළා. ප්‍රසූතාගාරයේ ඉඳලා මේ ආධානාගාරය දක්වා යන ගමනේ අපි යමක් ඵලදායි දෙයක් කරා නම් අවසානයේ ඒ තමයි ඉතුරු කරලා යන්නේ. ඉතුරු කරලා යන්නේ. ඒක හොඳයි. දෙවැනි ගීතය. ඔබ මුලින් කතා කළේ මේ අපේ ගෘහය තුල අපේ කුටුම්බය තුල දරු පරපුරක් හදාගෙන ඉන්න යුවතිපතීන් යුවලකගේ යහපත් පුරුෂාධිපත්‍ය තියාගත්ත තාත්තා කෙනෙක් තමන්ගේ බිරිඳ දිහා බලන විදිය. දැන් ඔබ අපිට ආයි කියනවා මේ බිරිඳ සහ ස්වාමියා අතර ඇතිවෙනා වූ సౌందర్యාත්මක සංවාදයක්. මේ ගීතේ ඔබමයි රචනා කරන්නේ. මේ ගීතේ පෝයදාට පායන සඳ අමිතා වැදිසිංහ සහ නිමල් ගුණසේකර මහත්මයා ගායනා කරන ගීතේ. මේ ගීතය තෝරගත්තේ ඇයි? ඇත්තටම මේ ගීතය ලියන්න පාදක වෙච්ච කාරණා තමයි මම සංචාර ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙක් ඉන්නකොට මට බාර දුන්නා විවිධ රටවල් වලින් එන අයට. ඔබ තරම වේගෙන් කතා කරන වැඩි වගේ මට දැනෙනවා. ට්‍රැෆික් එකේ නේ අල්ලනවා නේ. නෑ අල්ලනවා. මම තමයි මම සංචාර ව්‍යාපාරයේ රැඳී සිටිනකොට අධ්‍යක්ෂවරයෙකුට කර සේවක කරන කාලේ මට බාර දුන්නා විවිධ රටවල් වලින් එන අයට මේ සිංහල සංගීත පිළිබඳ වැඩසටහන කරන්න කියලා. ඒකේ මාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහත්මයා මම ඊටම ගෞරවය මතක් කරනවා. ඔහු ඉංග්‍රීසි භාෂාවෙන් වැඩසටහන අරමුණු සහ ගීත ගැන කියනවා. මම ප්‍රංශ භාෂාවෙන් ඉදිරිපත් කරනවා ඒ තේරුම් සහ ඇයි අපි ඒවත් තෝරාගත්තේ කියලා. එහෙම වැඩසටහන කළා ඉවරලා එනකොට කොග්ගල අපි නැවතුවා හඳ එළිය තියෙනවා. නවත්තලා වාහනවල නැගිනකොට නිමල් ගුණසේකර මහත්මයා කිව්වා මේ ඔබතුමාට ගීතයක් ලියන්න හොඳ අවස්ථාවක් දැන් තියෙනවා කියලා. මගේ සහෝදරයා චන්ද්‍ර තිලක් ගුණරත්න හිටියා. මම ඔහුට පහ කොළයක් දෙන්න කියලා බොනට්ටුකුඩු දිලා ලිව්වා මේ පෝයදාට පායන සඳ කුමක් වැනි සුඳුරිය නුඹේ හිනහැන මුව කමල වැනි. පෝයදාට පායන සඳ කුමක් වැනි සුඳුරිය නුඹේ හිනහැන මුව කමල වැනි. කමල වැනි. ආදරේ මුසපත් වෙන අය එහෙම තමයි දකින්නේ. ඊළඟට අර කාන්තාව අහනවා ඒ සඳ වසා නැංගි මේ කුළු කුමක් වැනි. පාට මේ මලක හඳ වැහගෙන යනවා බලාකුළු වලින්. ඒ වෙලාවෙ තමයි මේ අදහස ලියුවේ. මේ පිරිමය එහා හැබුවම් පිරිමය කියනවා ඉඳ හිට හිතරිදී නුඹ හඬනවා ගැනි. අනේ කොච්චර මොනතරම් ලස්සනයි දේවා. මේවා මේ නිතරම ඇහෙන්නේ නැති ගීත. ඒ වුණාට මේකේ මේ අදහස අරන් බලපුවම නාරද මොනතරම් මේක සියුම් විදිහට අපිව ස්පර්ශ කරනවා. ඒ නිසා අපේ වැඩසටහනේ බලාපොරොත්තුවත් ගීතයක් අර අපි සාමාන්‍ය විවාහය කියන්නේ විල්සන් මහත්තයා මේ ඔහේ අහන්නම් වාලේ අහන එක නෙවෙයි ගීතය තුලට ඇවිල්ලා අහන්න ගීතය තුලට ඇවිල්ලා දැන් ඔබ කතා කරමින් ඉඳපු මැද්දට මං ආවේ ඒ කියන්නේ ඉතින් කොහොමද සිතරක් කියන්නේ මට අවශ්‍ය දෙන්න ඉතින් මේ සැබෑ මානවීය ප්‍රේමය ස්නේහය දයාව ආදරය කරුණාව මේ ඔක්කොම කැටගරිනේ කාන්තාව නැත්තම් බිරිඳ සැමියා දැස බලන්නේ ඒකෙන්ස යහනවා අලුයම හිරු මඩල හිරු රැස් කුමක් වැනි නුඹගේ දෑසේ ඇඳි රන්වන් එළිය වැනි මේක මේ කොටස ලියවේ එළිවෙලා අපි එනවා ඊළඟට කියනවා ඒ රන් එළිය දකිනා විට කුමක් වැනි මං ආසම කොටස මගේ හිත ඇතුලේ පහනක් දැල්ලුවා වැනි එහෙම හිතෙනවා නේද දැන් අන්තිමට කියන්නේ බාගෙට පිපුණු මහනෙල් මල කුමක් වැනි එක් වෙන දාට අපි පෝරුවේ සිටිනු වැනි සංක තව ප්‍රශ්නයක් තියෙනවා. බැරුම දහට එක්වන්නට කුමක් වැනි? එතකොට පිරිමය කියනවා දිවි ඇති තුරා මගෙනෙත් අඳ කළා වැනි. ජීවිතේ මම විවාහ වුණේ
උභහැර වෙන කෙනෙක් ලැබෙන්නේ නැතිනම් ඒ ප්‍රාර්ථනා ගොන්නක් එතන තියෙන්නේ මේ ගීතේ රංජිත් බාලසූත්‍රය තමයි සංගීත අධ්‍යක්ෂණය කළේ ශිෂ්ට ගීතයක් නේ අතන මේ ගීතය මේ පළවෙනි වතාවට අපේ වැඩසටහන් මාලාවට මෙන්නේ මම හිතන ඔබ වැඩි අවධානයක් යොමු කරලා රස විඳින්න ඕන ගීතයක් ඒ නිසා ඒ ආරාධනාවත් එක්ක මේ ගීතය ගායනා කරන්න මේ යුග ගීතයක් නමුත් මේ ගීතය අපි හදිස්සියේ මේ වැඩසටහනට යොදාගත්තේ මොකද ගීත 10ක් වුණාට අපි ගීත 15ක් 20ක් තියාගෙන මාරු කරන කුමකින් කුමක් තෝරා ගැනීමද මම නෙවෙයි ස්වාධීන සම්පූර්ණ සියලු තෝරා ගැනීම එතුමාගේ ඒ නිසා මේ ගීතය තනියම ගායනා කරන්න වෙනවා ෆාතිමාට හැබැයි මම හිතනවා ඒ ගීතේ රහට කිසිම හානියක් වෙන්නේ නැහැ මම ඔබට යෝජනා කරනවා ඒක ඔබේ සුවිශේෂී හැකියාව පිරිමි කොටස ගායන කොට වෙන ආරකටත් කාන්තා කොටස ගායන කොට වෙන ආරකටත් ගයන්න කියලා ගයන්න ओयदा अटपायन सत कुमन में
විශේෂයෙන්ම මම පාතිමාට ස්තුතිවන්ත වෙනවා හේතුව මේ ඒ ගීතේ කොටස් දෙකම ඇයට තනියම ගායන්න සිද්ධ වුණා. ඒ නිසා ඒ විශේෂ පරිශ්‍රමයක් යොදලා ඒක ගායනා කළේ හොඳින් ගායනා කළා. අපි ඒ ගීතය රස වින්දා. මේ තුන්වෙනි ගීතය මෙතුමා තෝරගෙන තියෙන අපේ වැඩසටහනට නම් අවස්ථා ගණනාවක් ඇවිත් තියෙනවා. නමුත් මේක හදවතට බොහෝම දැනෙන ගීතයක්. දැනෙන කාරණා රසක් මේ ගීතය තුළ තියෙනවා. ඔබ හොඳින් දන්නවා මේ මා එක්කලා අමනාප වී දබර දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර. මේ ගීතය රසවිඳිනකොට දැස් තෙමෙන්නේ නැති කෙනෙක් නැති තරම්. මේ කවුද එන්නේ නැත්තේ මේ? මගේ මහත්තයා නෙවෙයි. දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර. අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් නිවිල්සන් මහත්තයා මේ තාත්තා සහ මේ දුව අතර තියෙන අවියෝජනීය සම්බන්ධතාවය. ඒක හරියට මේ විශේෂ කරුණු කාරණා ඉගෙන ගන්න වෙලාවේ පාවිච්චි කරන වචනකින් කියනවා නම් මේ දෛලක්තික සම්බන්ධයක් තියෙන්නේ. දුව සහ තාත්තා කියන්නේ ජීවිතේ. මෙතෙන්ට ආපු අර්ජුන රණතුංග අමාත්‍යවරයා මේ ගීත තෝරන වෙලාවේ ඔබට මතක ඇති සඳහන් කළා දුව ඉදිරියේ තියාගෙන දුව විවාහ නොවී ඉන්නවා නම් මං කැමතියි කියලා. ඒකේ ඒ කතාව තුළ තිබුණේ ඇගේ ජීවිතයේ සුන්දර තැනකටවත් ඇයව දෙන්න මම කැමති නෑ. මොකද ඒ තරම් විශාල සම්බන්ධයක්. ඉතින් ඒ සම්බන්ධතා විවිධ සාහිත්‍ය කාරණාවලදී අපිට මතුවෙච්ච අවස්ථා රසක් තියෙනවා. ඔව්. නමුත් මෙතෙන්දි අපි ප්‍රමුඛස්ථානය දෙන්නේ අපේ ගුණරත්න මහත්මයා විල්සන් අයියා මේ ගීතය ගෙනාවේ ඇයි කියන එක කියන්න. දැන් මම එතුමා මට කොලයක් දීලා කියන්නේ මට විල්සන් අයියා කියන්න ඒ ඇති කියලා. ඔබ හිතුවද ගීතයක කොටසක් කියලා. මම ඇත්ත වශයෙන්ම කියනවා දැන් අර මුලින් ඔබ ඇසු පොයිදාට පායසන්ත ගීතය ඇත්ත වශයෙන්ම මේ විවාහ වීමට ප්‍රථම මේ ගැහණු ළමයන්සා පිරිමින අතර තිබ්බ ප්‍රාර්ථනා ගොන්න තමයි ඒ කිව්වේ. දැන් හැම කෙනෙකුටම දැනෙන්නේ විශේෂයෙන් මේ යෞවනයේ අය මේක මහා සමග එක වෙයි. හැම කෙනෙකුටම දැනෙන්නේ පෙම්වතිය ඔබෙන් තොර ලෝකයක් නැත. පෙම්විතරත් එහෙම දැනනවා. ඔබගෙන් තොර මිහිපිට වෙන ලෝකයක් නැත. හැබැයි විල්සන් අයට එහෙම දැනලා තියෙනවද? ඔව් මම දැන් ඒක අවසානෙද කියන්නේ හිටියේ. නෑ දැන් කියන්න ඕනේ. එහෙම දැනලා තියෙනවද? ඔව් දැන් මම මේක කියලා පළවෙනි වතාවට මේක කියන්නේ මට එහෙම දැනුණා. අවසාන ප්‍රතිඵලය වුණේ ඇය සමග විවාහ වීම. ඇයි ඒක නිකන් දුකෙන් වගේ කිව්වේ? නෑ නෑ ඇය සමග විවාහ වීම මම දුකෙන් නෙවෙයි මට මේ අර තාත්තාගේ ගීතයත් එක්කම තාම ඉන්නේ. දැන් මම නෑ මං හිතුවා විවාහ වීම කියන එක තාම දුක්ඛදායි කටයුත්තක් කියලා හිතනවා කියලා. සැබවින්ම නෑ මට නම් ඉතාලම සතුටගෙන ඉන්න දෙයක් ඒක. ඒ කියන්නේ එකවරක් පමණක් විවාහ වීම. හා හොඳයි ඊළඟට මම මේක කියන්න අවසර දෙන්න මට. දැන් එහෙම හිතෙනවානේ. හැබැයි ගීතයක් යනු ගීතක පද රචනයක් යනු සැබවින්ම කොමිෂමක්පත් කොට බැලිය යුතු කාරණාවක් නෙවෙයි. දැන් ගීතයක් කියන්නේ අපිට මිනිස් වර්ගයා විසින් සිදු කරන ක්‍රියාදාමයන්. මිනිස් වර්ගයාට සිදු වෙන ක්‍රියාදාමයන් ස්ථිරව අත්දැකීම. මේක තමයි ගීතයකට පාදක වෙන්නේ. දැන් එහෙම හිතන යෞවනේ එහෙම හිතන පෙම්වතා පෙම්වතිය විවාහපත් වෙනවා. හරි හොඳයි. විවාහපත් වී කලක් ඇවෑමේ සුළු මත ගැටුමට දැන් ඉස්සර නම් ගමේ ගොඩේ එහෙම මත ගැටුමක් වුණාම මේ බිරිඳ වචනයක් කතා නොකර ගිහිල්ලා මේ උයන්න පටන් ගන්නවා. බෝංචි කඩනවා. සමහරලාට අර අයගේ අතපය කරන සද්දෙන් කඩලා උයලා ඔක්කොම ඉවරලා කියනවා. කෑම විලා තියෙන කන කෙනෙක් නැත්තම් කන එකයි තියෙන්නේ. කෑම විලා තියෙන කන කෙනෙක් නැත්තම් කන එකයි තියෙන එක අපි ගානක් තියෙනවා. සැමි ඇවිල්ලා ආනවා. මේකද එකනා තියෙන්නේ. දෙන්නෙක් ඉන්නවා. එන කපි ගලක් තියලා තියෙන්නේ. ඒත් කන්න. මත ගැටුම එතනින් සමාප්තයි. අද ඊට එහා ගිහිලා තියෙනවානේ. ඒ නිසා මේ මත ගැටුමකදී විසඳා ගත හැකි කරුණාකාරලා තියෙන්න ඇති. හැබැයි මත ගැටුමකදී දකුණු මුලෙන් ආ හැංගීම් වලට පමණක් ඉඩදී සමයා අතහැර යනවා. තමන්ගේ ලෝකේ අතහැර යනවා. තමන්ගේ දියණිය අතහැර යනවා. හැබැයි මේ ගීතේ මේ රචනය කරනකොට මේකේ මේ වෛරය නෑ අතහැර ගියා කියලා. මට හිතෙනවා මේ ගීතයක තැනක
අර සිද්ධාර්ථ කුමරු අභිනිෂ්ක්‍රමණය කරනාට පස්සේ යසෝදරාවතේ තියෙනවා මේ කියනවා මේ හිඟක් නැතුව දෙවිරුන් ඔබ රකින්නවද මගේ අත් රජුනි අද ඔබ කොතනකද අදත් සමහර බිරින්දෑවරු හිතනවා මගේ අත් රජු කොතනද කියලා එතකොට ඒගොල්ලෝ නමේට වහන තැන් වල ගිහිල්ලා ඉන්නවා හා ඒත් ඒ නිසා තමයි මත ගැටුම් ඇති වෙන කාරණාව දැන් අපි මේ ගීතය අහලා ඉතුරු කොටස මම කියන්න කැමතියි හරි පාතිමට ආරාධන කරනවා විවිධ භාෂාවලින් ගීත ගායනා කරන්න පුළුවන්. ඒ නිසා අපේ වැඩසටහනේ මෙතුමා තෝරාගත් ගීත 10ට අමතරව අපේ ප්‍රේක්ෂකයින්ගේ සුවසෙත සඳහා රසාස්වාදයේ සඳහා
මම යෝජනා කරනවා සංකට සංක මේ පහුගිය දවස්වල ඔබ ඉන්දියාවෙන් ඉඳලා ආපු ඉතාමත්ම ජනප්‍රිය තරුණ ගායකයෙක් එක්ක ඉතාම සුන්දර නිර්මාණ රසක් කළා. ශ්‍රී ලාංකික ප්‍රජාව තුල ඉන්න ගායකයින්ගෙන් ඔහු කැමැතිම ගායන ශිල්පියා හැටියට අතිශෝක්තියක් නෙවෙයි. ඔබ වහු සමීප කරගත්තා. ඒක ඔබ නොකියුවට මම කියනවා. මම සාක්ෂියතුව කියන්නේ. ඔහුව ගිහිලා මුණ ගැහෙන්නවත් බැරි තත්ත්වයේ හිටපු අපේ සමහර අය ගායක ගායිකාවන්ට ඔහු ආරාධනා කළා ඔබට එන්න කියලා. එහෙම තත්ත්වයක් තිබුණානේ ඇත්ත ඒකනේ. ඒක ඔබේ ලැබීම. ඉතාර මම සිල් මහත්මයා කිව්වා වගේ අපි එක එකනා ගේන දේවල්. මම දැන් ඔබට යෝජනා කරනවා දැන් අපේ දුක හිතුණ ඇඬුවා අපි කතා කළා. දැන් පොඩ්ඩක් මේ ප්‍රේක්ෂකින් ආයි නැවත සමතුලිත කරගන්න ඕනේ. සුමිත් එක්ක එකතු වෙලා අපිට බැරිද පොඩි විනාඩි 3-4 කෙහෙම අත්දැකීමක් දෙන්න? ඊට පස්සේ ඔබේ 4 වෙනි ගීතයට පොඩි උත්සාහයක් ගමු. සුමිත් ඊමයින් प्यार का नाम मैंने सुना था मगर प्यार क्या है ये मुझको तो ही थी खबर मैं तो उलझा रहा उलझनों की तरह दोस्तों मेरा दुश्मनों की तरह मैं दुश्मन तो नहीं मगर जब से देखा मैंने तुझको मुझको बंदगी आ गई मैं दुश्मन तो नहीं मगर हसी जब से देखा मैंने तुझको मुझको तुझको मुझको पाया है तो जैसे खोया हूँ कहना चाहूँ तो तुमसे क्या कहूँ किसी सभा में भी वो लफ्ज ही नहीं कि तुम मुझको तुमको मुझको प्यार करूँ मैं अगर कहूँ तुम साहसी खाया ना तुम्हें जैसे गोया शुक्रियों में डूबी ये अदाए शहर से चलती हुई है जुल्फ की गरे गरे गदाए शान से चलती हुई है लहराता आंचल है जैसे बादल जैसे चांदनी रूप की चांदनी हम तेरे बिन अब रह नहीं सकते तेरे बिना क्या वजूद मेरा तुझसे जुदा कर हो जाएंगे तो खुद से हो जाए कि तुम ही हो अब तुम ही हो जिंदगी तुम ही हो संकट स्तुति මොකද අපේ ප්‍රේක්ෂක ප්‍රජාව විවිධ විවිධ තැන්වල සැරිසරනවා දැන් ආයෙ එකතු කර ගන්න ඕනේ අපේ හතරවෙනි ගීතය මේ රජ මැදුරක ඉපදී සිටියා නම් නුඹත් राज्य की पुतुले मैं मुकादी विल्सन महात्म्य मैं गीते
ඕනෑ තරම් අවස්ථාවල අපේ වැඩසටහනේ තියෙනවා. හැබැයි ඒ ගීතය දිහා බලන විදිහත් එක්ක වෙනස් වෙනවා. අතවසම දැන් මෙතන අම්මලාත් ඉන්නවනේ. ඔව්. ඕනෑම අම්මා කෙනෙකුට තමන් බී කරන දරුවා රජ පැටියෙක් තමයි. රජ පැටියෙක් වෙන්න ඕනේ. ඒක තමයි ප්‍රාර්ථනාව. මේ ගීතය තුල තිබෙනවා සෝගින්න, දුක්ගින්න, කුසගින්න. මේ සියලු දේවල් මේ ගීතය තුල තියෙනවා. හැබැයි මෙහෙම දරුවත් ඉන්න බව ලෝක පාලනය කරන, රටවල් පාලනය කරන අය දන්න ගන්න ඕනේ. ඒකට ධනවන්න තමයි මම මේ ගීතය තෝරාගත්තේ. මොකද හැමෝම එන්නේ දරිද්‍රතාවේ දුප්පත්කම උරච්චි කරලා ඒක පූජාශ්‍රමනේ මත තියලා තමයි එන්නේ. එන්නේ දුප්පත්කම නැති කරන්න. මේ දරුවා සහ මම අතර මේ සංවාදය අපිට කියා දෙනවා. අපි වැස් අරවනවා. අපිට පාඩමක් උගන්වනවා. ඇස්සර බලන්න සමාජයේ මේ වාගේ දරුවන් ඉන්න බව. මට මෙතන වදාත්ම දැන් ගීත රචකයා සංගීත අධ්‍යක්ෂවරයා ගායකයා ගායිකාව අනිකු සංගීත වේදින් සමග කරන්නේ මනාලෙස සංගීමකින් කම්පනයක් ඇති කරන්නේ මේ ගීතය තුළ ඒ කම්පනය ප්‍රකම්පණය වෙමින් එන බව කියා මම ඔබට මිතුරු කොටස කියන්න මට අවසර දෙන්න. මේ කියනවා ඉඳහිට මොලවන ලිපද්දනි පුත කැඳ රස සුනුසහලේ මේ සුනුසහල් කියනවා ඉස්සර මම හිතන්නේ මේ කුල්ලෙන් පොල්ල පොල්ල සමහර අය අරන් තියෙනවා මර කුකුලන්ට දානවා. ඒ කියන්නේ ඒක පාවිච්චි කරන්නේ නැහැ ගෙවල් වල. ඉස්සර නම් ඊළඟට කියනවා දිව බොදුනක්සේ දිව ගෑ ඇල්මෙන් අකුරට දිව යන්නේ. ඇඳලා කල්ගිය රෙදි වැරලි නෑ මට වාවන්නේ. හීනෙන් hina නොවි මා හඬවහපන් මේ රෑ යාමේ. දරුවට මේ ආර්ථික ප්‍රශ්න තුල ගෙදර පවතින දරිද්‍රතාවය තුල මේ දුක්ඛ දෝමනස්යන් තුල මහේෂ් hina වෙන්න පුළුවන් හීනෙන් විතරයි. සැබෙන් දරුවට hina වෙන්න බෑ. මොකද අම්මා තව කොටසක කියනවා මං කාලේ ගන්නේ නැතිනම් නෑ කියන්න. කියනවා පුංචි පැටික්කම් මගදිග හඬවන සිල්ලර රස කැවිලි දුව යන ඉගිරෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී අහක බලාගෙන මගදිග යන විට නෑ මට වාවන්. අම්මාගේ හිත රිදේ කියලා ඉල්ලලා ඉල්ලලා හම්බෙලා නැති නිසා අම්මා තුල තියෙන දැඩි ආර්ථික පීඩනේ මේ සියලු දේවල් නිසා ඉල්ලලා ලැබෙන්නේ නැති නිසා දැන් දියණිය අම්මාගේ සිත නොරිදවන්න අහක බලාගෙන යනවා කියලා ගීත රචකයා ලියනවා. මේ තාමත්ම සියුම් තැන මේවා අපේ රට කරවන ඇත්තන්ගේ ඇට මිදුළු නහරල් වලට කාන්දු වෙලා කිඳා බැසලා දුප්පත්කම නැති කරන දෙන පොරොන්දුව නැති කරවවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ඔබට බාර දෙනවා. දුන්දේ සුවඳයි කෑදේ තව මොකක්ද කියලා කියනවනේ. ඒ වගේ ඒව අපිට පුරුදු කරන්න දේවල් නෙමෙයි. අපේ සංස්කෘතියේ, අපේ ඉතිහාසයේ, අපේ ආගම දහම තුල, අපේ පුරාතනිනම් අපි දෙන්න සූදානම් වෙච්ච ජාතියක්. ඒ නිසා දුන්දේ සුවඳයි. ඉතින් එහෙම දේවල් හිතේ තියාගෙන මේ ගීතය අහමු. ඔබ තුන් රජකී පුතුනේ
මම නවදීලියේ හොටල් කලමනාකරණ ඉගෙන ගන්න ගිය වෙලාවේ මාචාර්ය ගුප්තමාව අරගෙන ගියා සංගීත ආශ්‍රමයකට. මොකද මං හැන්දෑවේ කොහොමත් යන්න නැතුව ඉන්නවා කාමරේට වෙලා. ඒ අපි ආච්චි අපි හදපු හැටි ඒතරම් විනයක් අපිට තිබුණා. අපි එහෙම ගියේනේ අනිත් අය වගේ මේ නගරේ ඇවිදින්න. ඒ ඔබ එහෙම චෝදනා කරන්න කාටද? නෑ මම චෝදනා නෙවෙයි මම පෙක් කළේ. මං හැටි හිටියට ඒ නිසා මාචාර්ය ගුප්තා කිව්වා ඔබට ඔහොම කාමරේක රින්ගල ඉන්න බෑ. इन मत के सुंदम कंदगन गिल संगीत आश्रम गिया मम होटल कमलाकार इवर इन कम हेमदेम हेन्देवटी गिया अवसान महाचार गुप्त मटकन इन उबट यम पेन्वान अंब वन पत्ते संगीत आश्रम पत्र तिबेन अंब गल अतुल फलदाय वेडी हन मगे मे रहस मुखाधर धन्यवाद संगीत ये तरह बलया अव्या सविया संगीत क्षेत्र गायन गायको गायिकाओ लियनाय तनु निर्माण करना वादन करना मे शिवल वैद्यवर नोन वैद्यवर मे खराने विप्लव्या रवड़े रवड़ तीन विप्लवे विप्लवर आई मेके अने विप्लव्या नोवन चित्त विप्लव्या विप्ल विप्लव्या गीते गायना करानी शांक गीते हटियट हो तोरण्य स्वरदेटे खस थलुम कका दंगेडियट गेन गमन मे गीते मीट खालिंग अपे वर्षट हंट अभी लने मे गीते अपे वर्षट हंट गेन अतवशम दंग अतहरी उगन बहुदेश मे तेन तृष्णाव तृष्णाव दर्वंट तृष्णाव तेन हरि अपे रकियावट तृष्णाव मे आशावक्न गौरव्यक्तन मे तृष्णाव नतिकरण मे तृष्णाव नतिकरण बारी बोहतेनो ऐर हईसी हक जीवात्न आखिर इतना दने रसकर हदनो दने रसकर हदल हदुहम प हदल अवसान अभी दकीनो प्रतिफल अभी दकीनो दने रसकर गीह बोह अंतिम त्विच इन मे मेक तृष्णाव पिलीबांधव हूं विवरण कहम क्वेश्चन होन मे अरगन अने वरदकोट ओ मरणीय दंड नियम को मरणीय दंड की मूड कथा कत्की चरित आटक नाचो कोट सर आहन इतकोट मे आहन जय जय महात्म आगे एट मरण दंड क्रियात्मक बेरी खड़ा मे आकार मुनाकार अधिकरण मरणदंड निम करंट उम्मीण आरंट बुल मगर बुद्ध शासन मेतमाको नैकड़ बैकेद की सर ऐ दिंडम इक्कना इक कल खिटिया बुद्ध शासन अदे दिंडम इक्कना मेक देश पालन प्रदर्शन मम इद्री पतिला මේකට බාධා වෙන නම් ඉතින් එක කියන්න වෙනවා ඔය හැබැයි ඒ වගේම දැන් ඔබ සමහර තේවල් මගේ මතකයේ අවදි කරනවා දැන් ඔබේ ඒ ප්‍රහසනාත්මක කටයුතු සඳහා යොදා ගන්න දේශපාලඥයින්ගේ හඬ මෙතෙන්දී අපි යොදාගන්නේ මේ කිසිම උපහාසාත්මක ස්වරූපයකින් නෙවෙයි
ඒක ඔවුන් සතුටු වෙන්න ඕනේ. මොකද ඔවුන්ව දැන් ඉන්න දේශපාලඥයින් 18 දහම අනුකරණය කරන්නේ නැහැ නේ ඔබ? ඔබ තෝරාගත්ත දේශපාලඥයින් කීප දෙනෙක් නේ ඔබේ චරිතවලට අරගෙන තියෙන්නේ. ඒ නිසා ඔබට එක්තරා අවධියක ජයර් ජයවර්ධන මහත්මයා පෞද්ගලිකව එන්න කියලා යම්කිසි කාරණාවක් කිව්ව නේද? ඔව්. 89 එන්න කියලා බොහොම සුවදව ඇත්තටම එතුමේ බිරිඳ සාමාන්‍ය බිරිඳ තරහ වෙන්නේ හැමියාව අනුකරණය කරන එක නෑ. එතුමියත් මමත් අපි දෙන්නාම මේ ඉංග්‍රීසි ෂේක්ස්පියර් තියටර් ගෲප් එකේ අපි දෙන්නම හිටියා. ඉතින් එන්න කියලා ආවහම එතුමා කිව්වා තමුලාංශ මගේ කතාවෙන් මොනවා කිව්වක් කමක් නෑ. රෑ 12ට රූපాయంట කියලා කියන්ට එපා මම පාර්ලිමේන්තුව විශ්වාරයක් කරනවා. එහෙනම් මං අමාරු වැටෙනවා කිව්වා. කිව්වා මම ගොඩක් අය හිටියේ ඉතින් මං කිව්වා යූ එක්සලන්ස් ඇයි නෝ මයි ලිමිට්ස් මම දන්නවා මගේ සීමාවල්. කියලා මම කිව්වා. I know that. That's why I have allowed you to portray my character කියලා කිව්වා. කියලා එතුමා කිව්වා තමුලාංශ පොඩ්ඩක් ඉන්නට කියලා මේ මට පෙන්නුවා වීඩියෝ එක කොටසක්. ඒකේ තියෙනවා මේ මම එක කිව්වට කමක් නැහැනේ. කමක් නැහැ. රජීව් ගාතවසර ගහලා කියන්නේ. එම් අර එතුමාම කියලා තියෙනනේ තමුලාංශයක ආරක්ෂාව තමුන් හැම බලා ගන්න උමනායි. දැන් එක්තරා රාජනායකයෙකුට ගැහුව නාවික හමුදා බටේ එතුමා ඉස්සරහම. එතකොට එතුමා කිව්වා මේ මම දැක්කේ නෑ ඒක එතුමාට ඉරව්ව නිසා ඇතිවෙච්ච පීඩනය කියලා. දැන් ඕක මගේ නාට්‍ය තිබුණා නාට්‍ය කොඩිබිනේ නාට්‍ය තිබුණා කි අර අහනවා ඔබතුමා ඉද්දැදී ගැහුවේ ඔබතුමා කව දැක්කේ නෑ කියලා. ඇයි ඔබතුමා කියන දැක්කේ නෑ කියලා. මට තමුලාට ප්‍රශ්න උත්තර දුන්නා. තමුලාට ඇවව තමුලාට දැක්කද කියලා. මං කොහොමද දැක්කේ නැහැ කියලා. සෙ දැක්කේ නැහැ කියන්නේ බෑ නේ. ඉස්සරහ ඉදින් ගෑවි ඉස්සරහ හිටියන ඉස්සරහ. මම ගහනකොට අහක බලා ගත්තා. ඒතකොට මට දකින්න බෑ. මේක වීඩියෝ දාලා පෙන්නලා කිව්වා. I like your sense of humor. ඒතුම තරහ ගත්තේ නැහැ. තරහ ගත්තේ නැහැ. ඒ වගේ සිදුවීමක් තව තියෙනවා මේ ලලිත් වීරතුංග මහත්මයා මම මේ වැඩසටහන කරපු ලාවේ එතකොට හිටියා තවත් රාජනායකයෙක් එතන අර කැමරන් මහත්මයා ආවෙලාවේ චෝගම් වලට එතුමා හිතුවා පොඩි රිදීවීමක් කරන්න ඕනේ කියලා හරි දැන ගැනීම පිණිස එතුමා ඇහුවා මිෂන් රාජපක්ෂ ඇයි වෙල් ෂුඩ් දැන් යූ මා රයිට් වල් ඉස් ඉන් රිකන්ට්‍රි කියලා ඇහුවා කැමරන් මහත්මයා ඇහුවා මේ ඉදා හිටපු ප්‍රභූවරයා මේ දිහා බලලා ඉදිරියට අනිත් කීපයක් තිබ්බා ජයජන මහත්මයාත් කරන ප්‍රශ්නයක් ඇහුවාම ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඉස්සර දෙන්නේ දකුණු මොලෙන් ඒ වම් මොලේෙන් උත්තරේ හොයනකොට මෙහෙම නාය හොම කරනවා. තම නාය ප්‍රශ්න ආය අහන්න කියලා කියනවා. මම හිතන්නේ මේ මොවිසල මහත්මයා හොඳට දන්නවා. මොකද එතුමා දේශපාලන ලෝකේ හිටිය නිසා. දැන් ආයි සරයක් අරගෙන ළඟටම ගිහලා ඇවිත් කාර් එක ළඟටම ගිහලා. චෝගෙම ඉවරලා එනකොට ඇහුවා. Mr. Rajapaksha, I am very sure they are not in my rights. Why should you country? කිව්වා මේ ප්‍රභූවරයා හැරිලා කිව්වා. Why don't you go to Northern East? Sit by yourself. කියලා හැරිලා මාධ්‍ය විදිරි කිව්වා. මම ඉඳකන් රණවිරෝ විදුලු පුටු වැඩේ යන්නේ දෙන්නේ නැහැ. මේක පෑදිනුව කියන්න ඕනේ. තමුලාස සිතාර සුබාරාගතයක්. දැන් අපි හිටියේ මේ ඒක තමයි දැන් මේ විවිධ මානවස්සේ යනවා මේ පුද්ගලයා මේ සීට් මේ ආසනෙට එන කෙනත් එක්ක. අපි හිටියේ සොරදෙටුවේ ගීතේ අවුරුදු 600ක් පමණ ජීවත් වෙනවා කියලා හිතලා ධනේ එක්ස්ප්‍රස් කරන මිනිස්සුන් ගැන තමයි ඔබ කිය කී හිටියේ. එතකොට මේ දන් මරණ දඬුවමට ගෙන යනවා මරණය කරා ගෙන යනවා. එතකොට වදකයා අරන් යන අතරතුර මේ බෙරයක් ගසගෙන යනවා තව කෙනෙක්. නෝ වදක බෙරේ කියන්නේ. වදක බෙරේ. මේක දැකලා මේ මරණයට පත් වෙන්න යන්නේ. මේක තෝරා ගන්න නැත්තම් කදිමයි ඔව් සිතුවාලු. ඔව්. එහෙම රටක මේ සින්දු අහනවා අඩුයි. මේ සින්දු අහනවා අඩුයි. එහෙම රටක මොනවද නොවෙන්න පුළුවන්? මං කියන්නේ ගියේ එක වම් මුලෙන් සංස්කරණය කළා. අපි ගීතය අහමු මම හිතනවා මේ ගීතය ඔබ මීට කලින් ඇහුවට වඩා අදාහන අවස්ථාව වෙනස්. ඒ නිසා මෙහි විනිසුරු ඔබ මේ ගීතය කෙතෙක් දුරට අපිට අපේ රටට අපේ සංස්කෘතියට අපේ දේශපාලනයට ওই ඕනෑම විෂයක් එක්ක ඔබ සංසන්දනය කළා තීරණේ ඔබ ගන්න. අපි සංකේතයෙන් හඳින් ගීතය අහමු. Thank you.
සොරතෙටුවෙක් කස තැලුම් කකා දන් ගෙඩියට ගෙන යන ගමනේ වතක බෙරේ දැක සොරා ගන්නට කදිමයි ලොව සිතුවාලු කදිමයි ලොව සිතුවාලු අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් සිගා වැටිය හොත් දෙන්නට වේ යයි සැක හිතලා මහන්සුවේ උඩු මහලේ සැඟවි පැණි කොඹු පිස කෑවේලු අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක් මිනිසුනි ලැබෙයිද ඉන් සැනසීමක් කුලකින් විසිවි මහ පොළොවට පාවී නැති ගත දැවෙන මේ සිත පවන්නේ අනේ සපයි කීවාලු අනේ සපයි කීවාලු අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක් මිනිසුනි ලැබෙයිද ඉන් සැනසීමක් තණ්හාවක් අනේ මෙහෙම ආශාවක් මිනිසුනි ලැබෙයිද ඉන් සැනසීම අනේ මෙහෙම තණ්හාවක් ඇත්තට මේ ගීතය ඒ විදිහට අහනකොට අපිට දැනෙන දේ මීට කලින් අපි මේ ගීතය අහනකොට දැනුනේ නැහැ. ඒකට හේතුව ඒ අපි මේ ගීතයක් අහන්නම සූදානම් වෙලා ඒ සඳහාම සූදානම් වෙච්ච පරිසරයක ඉඳලා මේ ගීතය අහපුවම තමයි මේ ගීතය අපිට හරියටම අපේ සිරුර තුළට අපේ මනසට එන්නේ. ඉතින් මේ ගීතයේ තිබුණේ විල්සන් මහත්මයා මේ අවස්ථාවාදය කියන එකනේ. ලද විටක අර දැන් නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති කියන ඒවා දැන් නැහැ. නෑ නෑ. එහෙම නැහැනේ. ගොඩක් මේ බොණ්ඩ ගත්ත ඕනේ එහෙම. ඔව් වෙන කාටවත් එපා අපිටම තමයි ඕනේ. ඒ එහෙම එකක් තියෙනවා. ඒ ගතිය දැන් අපේ සංස්කෘතියේ නැහැ. එහෙම තිබිච්ච යුගයේ මං හිතන්නේ අපිට කලින් ඔබේ යුගෙම නැති වෙලා මං හිතන්නේ මට හිතන විදිහට ඒ පන්තියෙම ඉවරයි. හැබැයි නැවත ඒවා කියන්න සිද්ධ වෙලා තියෙනවා. ඔය අවස්ථාවාදය ගැන හිතනකොට මේ මම පොඩ්ඩක් ඔය මූණු පොතේ සැරිසරනකොට ඒ මූණු පොතට නිර්මාණ එකතු කරන සංක පිරිසක් ඉන්නවා. ඒ අයටත් වේදිකාවක් ඕනේ. ඒ අතරේ තියෙන යහපත් දේවල් සමහර දේවල් මම පොඩ්ඩක් ලියාගෙන එනවා. දැන් මේ එක තැනක තියෙනවා බලන්න මේ අවස්ථාවාදය ගැන. ඒ කියන්නේ මේක හරි වෙනම විදිහකට දැකපු දෙයක් මේ. බුදු අයියේ මෙහෙ එන්න. කවුද මේ කියන්නේ? මෝහිනී කියන්නේ. බුදු අයියේ මෙහෙ එන්න මේ දරුවා අරගන්න. කඩා හැලෙන රෙද්ද මට ඕන ඇඳගන්න. ඒක අපි හැමෝම දන්න කතාවක් නේ. එහෙම නේද අමතුමා? ඔව්. එතකොට මේ හම්බ වෙන අයියා කියනවා මේ දරුවා නම් බෑ ගන්න. ඔහොම අල්ලන් ඉන්න. දරුවා නම් බෑ ගන්න ඔහොම අල්ලන් ඉන්න. කෝ දෙන්න නම් ගියේ මං රෙද්ද අඳන්න. බලන්න මේ අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්න හදන හැටි. එතකොට හැබැයි අපි ඉස්සර හපු මොහිනී නෙවෙයි මේ. මේ මොහිනී සියල්ල දැනගෙන එන මොහිනී. එයා කියනවා මෙහෙම. නෑ අයියේ කමක් නෑ. එපා මට ලං වෙන්න.
දරුවෝ දෙන්නෙක් එක්ක මේ ගමන බැහැ යන්න. يعني ලොකු කතාවක් මේ කවුද කියන්නේ නන්දසිරි කීඹියා හෙට්ටි කියන අපේ කවියා මූණු පොතට දීපු කවියක්. තව දවසක් හමු වී කීර්ති පැස්කුවල් මහත්මයාගේ ගීතයක් ඔබ ඊළඟ ගීතේ වශයෙන් තෝරන්නේ. මේක මේ මෑත අපේ මේ ළඟදී නිර්මාණය වෙච්ච ගීතයක්. ඔව්. මේ ගීතේ තෝරගන්න හේතුව එකක් තමයි කීර්ති පැස්කුවල්ට උපහාරයක් කරන්න මම බොහෝ කලක් සිට බලා හිටියා. මේකට හේතුව මමත් මාවත් විවිධ රෝහලකට කැඳවනවා. එක්තරා රෝහලකට මම ගිය වෙලාවේ එක ආචාර්යකෙනෙක් මාව බදාගෙන කිව්වා මට එක සැරයක් ගොත ගහලා වචන දෙක තුනක් කියන්න කියලා. දැන් ඉතින් හුඟක් රෑ මම කිව්වා තව වයසයි. දැන් මෙතනට ඒ රෝහලේ නම මම කියන්න කැමති නෑ. එහෙම ඒ කිව්වත් එහෙම කමක් නෑ. මේ මහර්ගම අපේක්ෂා රෝහලේදී හම්බුනේ. මෙතනට කරට මගේ මිහුරේස් රෝලුව තියාගෙන දැන් එයා ඉන්නවා මම මේක කියනකම්. පස්සේ මම කිව්වා දැන් රෑ වුණානේ මම ගී 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 හෙන්නම් කියලා කිව්වා. කිව්වාම මා බදාගත්ත හයියන තව එක සැරයක් කියන්න කිව්වා. කිව්වා මොකද ඔබතුමේ නම කියන්න ඕක කිව්වා. මම එමලිනා කිව්වා. ඒ ඒ එමලිනා මට හවසට දුන්නොත් මම දැන් යනවා කියලා කිව්වා. බදාගෙන කිව්වා හැරුණා නර්ස් නෝනාලට මම මැරුණත් දැන් ඉතින් කමක් නැහැ කියලා කිව්වා. මොකද නැහැ ඔබතුමිට එහෙම වෙන්නේ නැහැ කියලා ඇඳ ළඟට එක්කන් ගිහලා ඇඳේ වාඩි කරවල මේ කතා කරලා ආවිල දවස් 3කට පස්සේ එමිය යනවා. එමිය යනවායි හෙදි සූර්ය මට කියනවා. එමිය ගියා. හැබැයි ඔබතුමා එයාව ජීවත් කළා ඒ දවස් 3 ඕකම කිව්වා හරීම ආදරෙන් මාව බදන් මෙහෙම කිව්වනේ මට ගෙදරින් බලන්න එන අයටත් කිව්වා කියලා. දැන් මේක කීර්ති පැස්කුවල් මහත්මයා සමග සම්බන්ධ වෙන්නේ ඔහු සෞද්‍යාට මේ වගේ අත්දැකීමක් තියෙනවා. එක්තරා රෝගී දියණියක් ආරාධනා කරනවා මම කැමති ගීතයක් තියෙනවා ඒක ඇවිල්ලා ගායනා කරනවාද මට පියවියසින් ඔබ දැක ගන්න කියලා. ඉතාමත්ම නිහතමානීව කාර්යබහුල අතිකාර්යබහුල තත්වයක ඉඳලා කීර්ති සෞද්‍යා යනවා ඒ රෝහලට ගිහිල්ලා ඇය වෙනුගේ ගීතය ගායනා කරනවා. සංගීතවේදීන් විදිහට ගායකයන් ගායිකාවන් සංගීතවේදීන් කලාශේත්‍රයේ ණයට මේ මානවීය ප්‍රේමය තියෙන්න ඕනේ. මං ඒකට ගරු කළා මේ ගීතේ තෝරගත්තා. තව දවසක් හමු වී ඉමු වී බවේ එක සැරයක් දුටුවත් ඇති දැස් ඔබේ ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හින් සරේ තව දවසක් හමු වී ඉමු වී බවේ මත පවනේ මුසු කෙරුවේ යලි නොයන මතක අපේ නිදි පෙදුවේ එවන පැයේ සිහි කෙරුවා සුවද ඔබේ ජීවිතේ පාලුයි මගේ තව දවසක් සැයක් දුටුවන් ඇති දැස් ඔබේ ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හින් සරේ තව දවසක් හමු වී ඉමු වී බවේ
දුදෙ වැටේ පිපෙන සදේ දුක වැටලා ලොවට අපේ කිරිසයුරේ මුතු පතුලේ සැඟව ගියා මැණික මගේ ආදරේ ගියත් වගේ තව දවසක් හමු වී ඉමු වී බවි එක සැරයක් දුටුවත් ඇති දැස් ඔබේ ඔබ වෙනුවෙන් හැඩුව තරම් කියන්න ඉස්සරේ තව දවසක් හමු වී අපේ වැඩසටහන වෙනත් මානයකට වෙනත් දිශානතියකට යොමු වෙනවා හැරවෙන ලක්ෂ්‍යයක් හැටියට අර අපේ මේ මෙවින් මහත්මයා කිව්වා වගේ මේ එතුමා බලාපොරොත්තු වෙච්ච ගීතයට අපි එන්නේ පිට දීප දේශ ජයගත්තා ආදී සිංහලෝ නාරදගේ වැඩසටහනෙත් නාරද ওই ගීතය තෝරලා තිබුණා මට මතකයි මේ ගීතය අපි අරගෙන යන් අපි සමාජයට ඔබ මොනවාද ඔබ කලාකරුවෙක් ඔබ අධ්‍යාපන පැත්තෙන් ඔබ ගුරුවරයෙක් ඔබ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් හැටියට මේ ගීතය හරහා මොනවද අපේ සමාජයට දෙන්නේ මේ ගීතය චරිත රත්නාට්‍යයටත් මම අවසර අරගෙන පාවිච්චි කරලා තියෙනවා මේක තමයි අපේ රටේ දෙවෙනි ජාතික ගීය කියන්න වෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා අපේ ජීව ලෝක අපේ රටේ ඛේද වාශකයේ මේ ලියලා තියෙන්නේ අද ඊයේ නෙමෙයි මොනිසල් මහත්මයා මේක දැක්කේ අවුරුදු 50කට පිට දනු මොනරේ හදපු අපි චීනයේ බුරුමේට මෙහෙන් දේවල් යවපු අපි ඔව් හදපු අපි ඊළඟට යන්ත්‍ර සූත්‍ර නැතුව යකඩ නවපු අපි සරෝවක් හදන්න මෙහෙ ඇවිල්ලා මාස ගානාවක් ඒගොල්ල සමීක්ෂණ පවත්වලා සරෝව හදන තැන කියන්න හදලා කිව්වා ගිලක් බැහැනකොට අපේ සරෝව හදලා තියෙන ඈත අතීතයේ මුතු පිටන් එතන. එහෙම රටක් අද යන්න ගාලු මෝදරට. චීනයට මෙහෙන් බාණ්ඩ යවපු අපි චීනෙන් ගෙන අපු සරුංගලයක් කරනවා අම්මා තාත්තලා තරුණ පරම්පරාවේ දරුවෙක් එක්ක වෙලා. මම හඳා වැටෙනවා. අපි සියඹල ටිකක් පිටින් ගේනවා. අපි වතුර බෝතලෙත් පිටින් ගේනවා. ඒ නිසා මේ ගීතය තෝරගත්තේ සියලුම දැන් හමාම ඇවිල්ලා ගීත තෝරනවානේ සමහර අය කියනවා මගේ බිරිඳ කැමති මේ ගීතය සියලුම දේශපාලකයන් වෙනුවෙන් තෝරාගත්ත ගීතයක් මේ ඛේද වාශකය මම හෝෂිමින් ජනා මේ අපේ ඇමරිකාවේ වියට්නාම් යුද්ධයේදී වියට්නාමේ බේරගත් එතුමාගේ චරිතය මට ආරාධනා කළා වියට්නාම් ජාතික දිනේදී එතුමාගේ චරිතය රඟපෑවා චරිතය රඟපාන්න එතුමා ගැන කියවනෝ කිනෝට එතුමා කාරණා තුනක් උඩයි වියට්නාමේ හදලා තියෙන්නේ එකක් ක්‍රොනික් කරප්ෂන් දූෂණේෂා බීෂණේ හොරකම සම්පූර්ණ නැවතීමෙන් දෙවැන්න ඔහු කියනවා දෙවැන්න මොකද්ද දේශීය ආර්ථික ගොඩනැගීමේ කුෂකර්මයේ පදනම් කරගත්ත ආර්ථික රටාවකින් තුන්වැන්න අන්හෙල්දි පොලිටිකල් පාටි සිස්ටම් දේශපාලනයේ තියෙන වැරදි මේ පක්ෂ ක්‍රමය තමයි ඔහු නැවැත්තුවේ ඒ තුනෙන් තමයි වියට්නාමයේ ගොඩ දැම්මේ ඒ නිසා මේ ගීතය මම හිතන්නේ දැනට අපි බබලයි අපි කන්නේ කියලා සංකල්ප වෙන යුගයක මේ ගීතය මා තෝරාගත්තේ සිරු දේශපාලඥයන් වෙනුවෙන් තීරකයන් වෙනුවෙන් සුඛිත මුඛිත කරන්න මේ රට කැප වෙලා ඉන්න අය වෙනුවෙන් ඉතාමත් හොඳ තැනකට ඒ කියන්නේ වැඩසටහනකින් ගීතයකින් රූපවාහිනී මාධ්‍යයකින් විද්‍යුත් මාධ්‍යයකින් හැමදාම මිනිසුන්ව සරුව පිත්තල ලෝකවල ජීවත් කරනවට වඩා යථාර්ථවාදී ලෝකයක් තුල අඳුම තරමින් ඇවිදගෙන යන්න පුළුවන් තත්ත්වයක්වත් අපි හදන්න ඕනේ ඒ නිසා මේ වදිහා වැරදි කණ්ණාඩි දාගෙන බලන්නේ නැතුව නිවැරදිව ඔබ අර අර සියලු බාධක කම්කටොළු සහ ප්‍රශ්න මැද්දේ මේ තත්ත්වයන් ගැන පොඩ්ඩක් හිතෙන් හිතන්න
අපි ඉන්න තැන. ඒ නිසා මේ සියලු දේවල් අපි දැන හෝ නොදැන කරගත් දේවල්. මේවා निराකරණය වෙච්ච යහපත් මේ ලෝකේ මේ රට හදනවා නම් අනිත් ඕනෑම රටකට වඩා ඉහළින් තියන්න පුළුවන්. අපි හැමෝම එක්කම වෙලා නිවැරදි විදිහට දැකලා මේ රට හදාගමු. අපිට නෙවෙයි පිටිපස්සෙන් එන පරම්පරාවට. Be in the
දැන් නෙවිල් ප්‍රනන්ද මහත්මයා මේ ගායනා කරන කළුදිය දහර චිත්‍රපටයේ මාස්ටර් සංගීතය අද අපේ වැඩසටහනට තෝරන මේක පැහැදිලිව කියන්න මේ නෙවිල් ප්‍රනන්ද මහත්මයා ගායනා කරපු ගීතය. මේක සංගීතවත් කරන්නේ නිමල් මෙන්ඩිස්. කොහොමද මේ ගීතය අද ඔබ සමාජගත කරන්නේ? මම හිතන්නේ මේ ගීතය ඇසුවට පස්සේ කවුරුත් මායක විරුද්ධ වෙන්නේ නැහැ. මේ ගීතය තුල තමයි තියෙන්නේ අපි අද රටේ තියෙන හොඳ ප්‍රශ්නයක්. මාස්ටර්ස් මට හිමි තැන දෙනවාද? දැන් මෙතන තියෙන්නේ මේ මට මතක් වෙන සුද්ධ තැලූ පෙළූ හැටි. මම කතා කරන්නේ පෘතුගීසි ලන්දේසීන් බ්‍රිතාන්‍ය ජාතික ඇවිල්ලා තලාපෙනන හැටි නෙවෙයි. මම කතා කරන්නේ මේ දරිද්‍රතාවය මම වෙලසිනුත් කියන්නේ පූජාසනය තියලා උක්‍රච්චි කරලා බලයට එන අවුරුදු 70ක් පුරා ඉතිහාසයේ විනාශ නොවුණු මේ දේ. අපි අතරේ කඹෑදිල්ල තරගෙනි. අපි ජාතික දරුවෝ තියනවා කඹෑදිල්ල. මේ කඹෑදිල්ල මනාලෙස පේන අවුරුදු 70ක් පුරසා පෞගේ කාලවල ඉත අපි මැනවින් මේක දැක්කා. මේ කඹෑදිල්ලෙන් අන්ත දුක්ඛිත අසරණ භාවයට පත් වෙන්නේ. බැටගන්නේ පීඩා විඳින්නේ කිසිවක් කරගන්නට බැරි අය. උපන්සා නූපන් දරුවෝ. මොකද සැලැස්මක් නැත්තම් කඹෑදිල්ලක් තියෙනවා නම් ඕනම රටක මම රටේ නම කියන්නේ නැහැ තාම තියෙනවා නම් උපන්සා නූපන් දරුවෝ තමයි එකෙන් පීඩා විඳින්නේ. අපි අපේ කාලේ ගිහිල්ලා ඉවරයි. මම මේ කතා කරන මටත් අවුරුදු 89ක් වෙනවා. තව අවුරුදු 20කින් දැන් බලන්න මේකේ මම කියන්නේ අප අතරේ කමෙලි තරගේ නිම වෙනට කල්ගත වෙයිද හැම සැරේම අපි හිතනවා නිම වෙයි කියලා. දින 100 වෙලාවට අපි හිතුවා නිම වෙනවා කියලා. අනේ සර් අපි මිතුරන් වෙයිද එදා දවසේ උදා වෙවිද? හැකේ වුණත් බත් පිටක් දරුවට කවන්න. අපි කතා කළා කුසගින්න, සෝගින්න, දුක්ගින්න මාලි බුලසිංහගේ එතුමිය ගායනා කළ ගීතේ එක තිබුණා. අදත් මේ ප්‍රාර්ථනා තියෙනවා. මේ කඹෑදිල්ල නොවේ නම් අපි දන්නවා සේනා දලඹුවා එන වෙලාවේ පක්ෂ විපක්ෂ බෙදෙන් තොරව සිරු දෙනාම ඒ භූමිය වලට බැහැලා ඉන්නවා අපි දකිනවා. මේක ඛේදවාචකයි. මට මේක කියන අයිතියක් තියෙනවා. මේ අයිතිය මේ රටේ පුරවැසියෙක් වීම, මේ රටේ සුළඟ වාතය වතුර නොමිලේ අරගෙන නොමිලේ අධ්‍යාපනය ලබපු නිසා වෙයි. හොඳයි. එපමණයි. ඉවරයි. මමත් ගත්ත හුස්ම හැම අල්ලගෙන හිටියා. දැන් යන්තම් හිමීට හුස්ම ගන්න. මට ආයිත් හුස්ම ගන්න ඕනේ කියන පණවිඩියත් මන් දෙනවා. අපි ඒ ගීතයට යමු. වෙන වසුන්දා පෙළු පෙළු හැටි
प्रेम की थी अलविस महात्म्या रचना कर पुगी त्याग मैं के गायना करने प्रेडी सिल्ला महात्म्या वो बट अनुमान करने पुलन में गीते में करते किया ला पांग किरिता तक किटे तार किटे उड़ा पैना पैना नटते पांग किरिती रबाना रगेन खरबागेन खरबागेन ऐ मैं गीते में मतु करने समाज कारना मतलब कांग अनुमान करने पुलन ये तब क्या में थी उबे वचन वाली मदरा कर मामा मैं गीते අවසාන කොටස කියන්නම් ගායනා කරනව නෙවෙයි අනුන් කරන දේ විවේචනය කර කර ඉන්නවට වඩා තමන් දන්න දේ හරියට කරපන් කියලා කියහඳා තමන් දන්න දේ හරියට කරපන් කියලා කියහඳා මේ පාඩම අතිගරු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් බලපානවා කැමති නැහැ මේ පාඩම ගරු අගමැති मोदी महात्म्या तक इंडिया में बलपान तमाम दलदे हरियत कर पान कि अल्लाह की हाल और उन हत्या वक्त केद माचे के विश्लेषण करे में दी मा कमेट्टे मु अकमेट्टे की वो तो देना तमाम दलदे हरियत कला ना और उन हत्या वक्त इतिहास से निदास समरण आपे मीठा बड़ा बिना स्वीकर कर समरण ये निशा में गीते मम तोरा गत्ते उपांसा नूपन भाई बिन මං කැමති ඔබේ විග්‍රහය තුළ ඔබේ සුවිශේෂී හැකියාව යම් යම් තැන්වල මතු කරගන්න මේ වැඩසටහන ආලෝකමත් කරගන්න ඒ කියපු දේවල් වලින් කොටසක් ඔබ කියන්නකෝ ඔබ කැමති වෙනත් දේශපාලන හඬකින් හොඳයි දැන් මේ ගැන අපි ගිහිල්ලා නීති විශාරදයකට කිව්වොත් මේම ප්‍රශ්නයක් තියෙනවා මේම විලසන ගුණරත්න මෙහෙම කියනවා ප්‍රදීස්ල මහත්මයා මෙහෙම කියනවා ඒ කියන්නේ ඔබතුමා මොකද්ද කියන්නේ කියලා කිය මේ ගැන අපි කොමිෂමක් පත් කරන්නට බලාපොරොත්තු වෙනවා අපි රජ මේ කොමිෂම පත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ කොමිෂමෙන් අපි බලාපොරොත්තු දෙ ඉෂ්ටවන්නේ නැතිනම් අපි තවත් කොමිෂමක් පත් කරනවා ඒ ගැන කටයුතු කරන්න. ඒ ආකාරයෙන් කොමිෂම රාශිය පත් කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සියලුම ජනතාව කොමිෂම් වල ඉන්නකොට පැමිණි කරන්ට ජනතාවක් හිතවන්නේ නැහැ. මම වරක් එක උත්සවයකදී මේ ගීතයක් ගීත ගායනා කරන අතිගරු ජනාධිපති ජයා ජනතුමා හිටියා. ඒ වෙලාවේ මේ කැමති ගීතයක් තියෙනවද කියලා අහන්න දැන් ගඟ බයයි කට්ටිය ළඟට. ඊට පස්සේ මේ මට පොඩි වාසනාවක් ගුණයක් තිබුණා මම හෝටල් ව්‍යාපාරේ ඉන්නකොට එතුමා නිවාඩුවට එනවා මේ බයික් කරලා රන්වැල් හෝටල් මම එතන එහේ කලමනාකාරයේ ඉන්නේ පස්සේ එතුමා ළඟට ගිහලා මම ඇහුවා යෝ එක්සලෙන්සි ඔබතුමා කැමති ගීතයක් තියෙනවා නම් බෙලා ගායනා කරයි ලක පාටම දැන් උන්නේම කියනකොට ළඟ හිටිය කෙනා කිව්වා අපි ඔක්කොම රජවරු කියන්නේ අපි ඔක්කොම රජවරු කියන්නේ කියන්නේ කොහොමද එතුමා කිව්වා අපේ ඔක්කොම රජවරු වුණත් කවුද රට පාලනය කරන්නේ? ඒතර මට මතක් වුණා එතුමාගේ පෙන්ෂන් එක වැඩි කරා කියලා චෝදනා කරනකොට එතුමා කිව්වා ජනාධිපතිවරු ඉන්න එකනයි උන්වහන්සේ විශ්‍රාම වැටුපාරි පරිහරණය වැඩි කළාම ඒක රටට එච්චර දැනෙන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් මේ එක ඔය වගේම එක දවසක මම ඉතර පාර්ලිමේන්තු බලන්න යන දවස්වල මේක එතුමාට නම් මතකත් දී සිද්ධිය මේ අධ්‍යාපනය පිළිබඳ අලුත් පනතක් ගෙන වෙලාවේ අපි අධ්‍යාපනය කියන එක මම නම් වර්ග කරන්නේ උදේ පාන්දර පහට ඉස්කෝලේ යන ළමයා අරන් යන බෑග් එක බරයි අම්මටත් වැඩිය. මේක තමයි මම දකින්නේ. ඒ නිසා ඒ ගිය වෙලාවේ දැන් ලුකු කලබල කරන ළමයා විජිමුණුකු බණ්ඩාර කතානක තුමා හිටියේ. තුමා දන්නවා මේක තුමා මට අන කාලේ මේ අවල ආහාරය ගන්න වෙලාවෙත් කිව්වා. නේ තුමා කිව්වා දැන් මේ අදාළ ඇමතිතුමා නැතිනම් මේ ප්‍රශ්නේ අහන්න බාකෝ දැන් මේ සභාවේ ගැලරියේ භාෂා දිට්ඨිය ඉන්නවා මේ ආකාරයේ කුමාරප කියන්න මේ ආකාරයේ හැදෙන්නට බෑ නෝ දැන් මේක අන්තෝදට අබයිදට කිව්වා වාගේ අතුලත් ගැට පිටලත් ගැට ගැටවලත් ගැට මේ කරුණාකර සෙන්කොලි ගිරිත් බලන්න මගුලක් කොන්නවද මන්ද ඊපස්සේ ඊපස්සේ තුමා මගෙන් අහනවා මේක රූපණී නායිකාවකත් ගියා මගේ නාට්‍ය බලන්න ඇවිල්ලා පිල්සන් අයියෝ මගුල කතාව කිව්වේ මම ඔබතුමා කිව්වනේ ඒක ඇහුණාද මම ඒක හිමින් කිව්වේ මම හිමින් නෑ කිව්වා වෙනවා අපි අපේ වැඩසටහන තුළ අපි වෙනම සිනහා සාගරයක කිමි දෙනවා මේ අපේ තියෙන ආත්‍ත්‍ය සහ මේ අපි සාමාන්‍යයෙන් සිංහල භාෂාවෙන් නිතරම කියන වචනයක්නේ ස්ට්‍රෙස් කියන එක ඒක දැන් තුනී වෙලා ගිහිල්ලා තියෙනවා මම පොඩි දෙයක් කියන්නේ මේ ගීතේ අපි වෙනුවට වෙන ගීතයක් තෝරගත්තා දැන් අම්මා කෙනෙක් දරුණු ඇලිවිල ගීත කියනකොට එයාට ස්වර ගැන ශ්‍රුති බොක්ස් ඇතිලා මේකට කියන්නේ කොහොමද කියන්න බැරි වෙයි හැබැයි අම්මා දරුණු ඇලිවිල ගීත කියනවා
ඇතම් වෙලාවට කිසිම දරුවනේ ගීතයක් නොකියන අම්මා ගිහිල්ලා දරුවව ඇදේ දාලා දැන් නිදි කරන්න ඕනේ කියලා මෙහෙම තට්ටු කරනවා. තට්ටු කරනවා රිද්ම එහෙම කර රිද්ම එකට තට්ටු කරනවා. තට්ටු කළා දරුවෝ නිදාගත්ත පස්සේ ගෙදර ඔක්කොම වැඩ කළාට පස්සේ කුරේ දාපු සිංහයා වගේ අම්මා එහාට මෙහාට ඇවිදිනවා. මොකද දැන් ගෙදර පාළුයි. තනිකම දැනෙනවා. අම්මා ගිහලා දැන් දැන් දරුවෝ නිදාගත්ත ඇති කියලා කූදනවා. කූදන්නේ කොහොමද? අර වදිරේ මිහිලා අතින් තට්ටු කරනවා. එකම රිද්මේ මෙහෙම හොල්ලගෙන හොල්ලගෙන යන්නේ. මෙහෙම තට්ටු කරනවා. එතකොට කොහොමද මේ එකම රිද්මේට එකම අතින් සිතිවිලි දෙකක් හදයි. පළවෙනි එක නිදා ගන්න ඕනේ දරුවා දෙවෙනි එක ඇහැරෙන්න ඕනේ. අවදි වෙන්න ඕනේ. අවදි වෙන්න ඕනේ. කොහොමද ඒක සිද්ධ වෙන්නේ? මේ අම්මාගේ සිතිවිලි මේ චිත්ත ධාරාව දරුවාට ගමන් කරවනවා. සිතිවිලිවල ඒ තරම් බලයක් තියෙනවා. සිතිවිලිවල ඒ තරම් බලයක් තියෙනවා. ඒක තමයි ඒකේ තියෙන අරුමේ පුදුමේ. ඒ නිසා අපිට සිතිවිලි විනාඩියකට 60ක් 70ක් යනවා. අපි කරන්නේ ඉපදෙද දාසින්ද ඉඳලා සිතිවිලි සහ බලාපොරොත්තු ජීවත් කරන ජීවත් වෙනවා. සංවේදී භාවය ගැන පොඩි දෙයක් කියන්න අවශ්‍යයි. මෙන්න බලන සංවේදී භාවය ඇති වෙන හැටි. මේ කතාවේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි අලුත් පාලම දැන් ඔය අධිවේගී මාර්ගයේ අපි එයාපෝට් යන පාර හදන ඉස්සෙල්ලා දැන් රවුන්ඩ් බෝඩ් එකක් තිබුණා. සිකුරාදා දවල් දෙක මාරට පාසල් 238ක් ඇරිලා දරුවෝ ගෙදර යනවා. අම්මලා මග බලන් ඉන්නවා දරුව එනකන්. ගඩොල් පටබු ලොරිය ද්විය දුරා බීමත්ව එළවගෙන එනවා. මෙහෙම පල්ලමට බහින්න ඕනේ දැන් රවුන්ඩ් බට් එක හැරවන්න. පල්ලමට බහින්න බ්‍රේක් පාගනකොට බ්‍රේක් පැඩල් එක අඩියට බහිනවා. බ්‍රේක් නැහැ. ගඩොල් පටබු ලොරිය පහළට එනවා. එහා පැත්තෙන් එනවා තමන් සතු මේ ඉරහඳ පොළොව යට තියෙන සියලුම වස්තුන් ඒ මෝටර් බයික් එකේ. තාත්තා අටමස් ගැබිනිය බිරිඳ එයාව බයික් එකේ තියන් එනවා. ඊට ඉස්සරහ හැන්ඩල් එකේ එක පුතෙක් වාඩිලා ඉන්නවා. තාත්තටයි අම්මටයි මැද්දි දුවෙක් වාඩිලා බොහොම අමාරුවෙන් පිටිපස්සේ තව දුවෙක් ඉන්නවා. මේම වංගුව ගන්න එයා එන්න රවුන්ඩ් බෝට් එක ළඟට එන්න ඕනේ. ලොරියයි මෝටර් බයික් එක අතර පරතරය අඩි 20යි. අර කටකාර පුතා කියනවා පිටිපස්සේ නංගිට, නංගි අම්මව හයියෙන් අල්ලගන්න තාත්තා දැන් හරවයි කියලා. නංගි කියනවා මට හයියෙන් ඉස්සර වගේ අම්මව බදාගන්න බෑ. මං ඇඟිලි ටික විතරේ තියන් ඉන්නේ මොකද මම අම්මගේ බඩේ මල්ලි බබෙක් ඉන්නවනේ. මේ තරම් අතිශයම සංවේදී සුන්දර දේවල් කියමින් ඉන්නේ දැන් මෝටර් බයිසිකල් එනවා ඉස්සරහට. ලොරිය අඩි 15යි. අවුරුදු මාස 8ක් කියන්නේ කුඩා දරුවා බඩේ තට්ටු කරනවා. තාත්තා හිනස් වුණකොට අම්මව දරුවත් ඇතුලේ පෙන්නනවා ක්‍රියාකාරකම්. කැමති හාන් ඔබතුමේ ඔබතුමට මොකද දැනෙන්නේ? සබාවෙන් අහන්න මොකද දැනෙන්නේ කියලා. පාතිමට මොකද දැනෙන්නේ? පාතිමා දැන් කඳුළු පුරන ඇස්තේ මොකද දැනෙන්නේ? දැන් වැඩි වෙලා ගන්න නැතු මම කතාවේ දෙවෙනි කොටස කියන්නම්. මං කිව්වා සිකුරාදා දෙක අමාරට පාසල් 200 ගානක් ඇරලා යන වෙලාවේ. ලොරි එතනින් ගියේ සිකුරාදා දෙක අමාරට, මෝටර් බයිසිකල් ගියේ බස් පිටින් දවල් දෙක අමාරට. දැන් සංවේදී භාවය බලන්න නිමේෂයකින් මොළේට පණිවිඩ ගෙනවන අනතුරක් සිදු වෙන්නේ නැත කියා. ඒක ඔබ සිනාසෙන. ඒ තරම් බලයක් මේ සංවේදී භාවය තුළ තියෙනවා. ඒ තරම් බලයක් මේ මොළේ අපිට දන්නවනවා, පණිවිඩය දන්නවනවා. ඒ නිසා සංවේදී භාවයේ මනින්න වෙන මෙනිමක් මං බඩ ලෝකේ රටවල් වලට ගියාම අහනවා. වෛද්‍යවරුගෙන් විශේෂඥවරුන්ගෙන් සංවේදී භාවයේ මනින්න තියෙන ටෙස්ට් එක මොකද්ද කියලා. ලිපිඩ් ප්‍රොෆයිල් තියෙනවා කොලෙස්ටරෝල් වලට, ෆාස්ටිං ෆාස්ටිං තියෙනවා, ෆුල් බඩ් කවුන්ට් ගන්න ඔක්කොම තිබුණාට සංවේදී භාවයේ මනින්න තාම කිසිම රසායනාගාරයක ටෙස්ට් එකක් නැහැ. ඕක තමයි ටෙස්ට් එක. ඒ කියන්නේ ටෙස්ට් එකෙන් ඒ පරීක්ෂණය අපි පාස්ද? ඔව්. ඒ නිමේෂයකින් තමන්ගේ ඒක තමයි දැන් අපේ ප්‍රේක්ෂක ප්‍රජාව සමත් සමත් ඇඬුවා පාතිමත් ඇඬුවා. දැන් පාතිමත් සලාසෙනවා. ඒක අපිට මොළයේ සැනකින් පණවිඩන ඒ තරම් බලවත් මොළයක් තියෙන අපේ රටේ කොච්චර දුරට ගෙනියන්න පුළුවන් මොළේ පාවිච්චි කරනවා නම් ස්තුතියි. පාංකිරිතා තක්කිට තරිකිට අපි යමු පාතිමාගේ හැලේ. Thank you.
අද දවසේ අපේ ආරාධනාවෙන් ගීත 10 තමන් කැමති ගීත 10 අරගෙන මම හිතනවා අපේ ප්‍රේක්ෂක ප්‍රජාව විවිධ විවිධ තැන්වලට කැඳවාගෙන ගිය අපේ මේ කීර්තිමත් කලාකරුවා විල්සන් ගුණරත්න මැතිතුමාට අපි ජාතික රූපවාහිනිය ප්‍රේක්ෂක ප්‍රජාව සහ මේ සියලුම දෙනා වෙනුවෙන් अपे गौरव सह स्तुति पूर्णमुना मे आस्ताव आचार्य मिश्र मतलब मतलब लोक गौरव एक दूर भूम स्तुति भूम स्तुति मगे काल मैं बड़े सुना टिपुना सीन का गायक है मगे काल टिपुना पुग्गल सीन डाका मंगी ना चना टेंट ऐसा जनाधिपति काल पुग्गल क्या मुका एक आधिपति क्या ऐसा डिक्टेटर क्या इंग्लिश भाषा में वचन है तम धनगंट मना डिक्टेटर क्या एक आधिपति मित्रक नवे शब्दकोश बल डिक्टेटर क्या यम किनकुट लिया कियवन ऐसा मम डिक्टेटर के वचन है अर्थ दिखा आज्ञादायक एक आधिपत्य नवे तम से बोम स्टोरी गीत दहाय गायना करन अपे आराधना वेंग मेदिरियत आपु संक दिनित्तत फातिमा रमजीनारत अपे जाति कनाले का वो बिहेविन मस्तूति मानते हैं ओबरत स्तूति मविन पेरेरा महात्म्या गायना करन मेकअप प्रेम की दाल विस महात्म्या रचना कर पुगी त्याग मे नगरे माओब मुनगेसनु नगरे आई मे नगरे माओब वेन किरुनु नगरे आई आई मैं मे गीते अतवश्यम मंग मुलिम क्यों आप हम सा विन मीम संगी ने कपी जीवित गत कराने मे गीते मैं तो लगता है कि मट गिदर गीला प्रश्न गति नोवे के मम बलापुर मंग गिन मिश्र पास लग मम मिश्र पास लग गिन काले मम ये अल्प फिर महात्म्य मऊ गल मम विनोद समय वर्षाने वादक मंडली कल तीन पास शिष्य मट गुड़ा मे आकर्षण तिबुना पास कौर दचोल गेन अटदनिक बैठना मुखद पड़ बेला तीन एक हदन गिरा पेंसिल बेटी हदवे कल गे हदन सर इतने पनी गीला बैठना आगोलो इतने हेमा बैठने थिंग मे गीते संबंध मम अभी पलटेनोटर बैठो नंदनी इंद्रा नारायण सिंह सुनेत्रा सुमित्रा को कटी पास प्रथम अरंगील दुन पद्मी गुरु तुम कटे इतमे अनुग्रह अद व्यंगयान ओ दालयान ये दालयान के ना के नम मुलाकुर नगरे मेक हमूने मितन पिंग मितनी एम को महेश तब दवसक मेवागे प्रेक्षकागारे उब हम बलापुर अपियोबीन समगान मे नगरे माँ उब मुन गेसन नगरे आई मे नगरे माँ उब वेन केरनु नगरे
නගරය මාව මුණ ගැසුණු නගරයයි මේ නගරය මාව වෙන් කෙරුණු නගරයයි මේ නගරය මාව මුණ ගැසුණු නගරයයි නගරය මාව මුණ ගැසුණු නගරයයි මේ නගරය මාව